එදා යුද්ධයේදී හමුදා කොළොට්ටිය වැඩ වර්ජනය කළා නම් අපට රටක් ඉතුරු වෙන්නේ නැහැ. ගුරුවරුන්ගේ වැටුප් වැඩි විය යුතුයි. මේ අවස්ථාවේ වැඩ වර්ජනය කිරීම ප්‍රායෝගික නැහැ. රටේ ආර්ථිකය කඩන් වැටිලා වසංගතයට මුහුණ දෙනවා. මේ අවස්ථාවේ වැඩ වර්ජන උචිත නැහැ. මමත් කැමති වැටුප් වැඩි වෙනවා වෙනවට ගුරුවරුන්ගේ මේ වැඩවලින් පෙනෙන්නේ දැනුමයි බුද්ධියයි දෙකක් කියලා. මේ මයික් ෆෝන් කරා නම් කතා කරනවා මම ළමයි වයස අවුරුදු 15. මෙතෙක් රට දියුණු නැත්නම් මේවන් පුදුලින් නිසා මම දන්නේ මේ කහගින්න සීළු ගුරුවරුන්ට සහ මේ විදුහල්පතිතුමාට වගේම අපේ විද්වත් මණ්ඩලයටයි මේ කියන්නේ. ඒ නිසා සන්තෝෂයෙන් පුළුවන් මොකද හේතුව පහුගිය දැන් අපේ ඉන්න සෞඛ්‍ය අපතුමා කිව්වත් ඔය කතාවක් කාලකන්න කිව්වනේ නේද. ඉතින් මම එක දෙයක් කියනවා. ඔන්න දැන් ගුරුවරු 240,000ක් වැඩ කරන්නේ නැහැ. විද්‍යාපතිවරු 16,000ක් වැඩ කරන්නේ. අපි මේ මහත්වරුන්ටත් කියනවා පුළුවන් නම් ඔන්න දැන් රීප්ලේස් කරන්නකෝ ගුරුවරයව. රීප්ලේස් කරන්නකෝ විද්‍යාපතිවර. දැන් වෙනත් වෘත්තිකව රීප්ලේස් කරනවානේ මේ වගේ තත්ත්වයන් තුරු. එසයි මහත්වරුන්ට අපිට කියන්නේ විතරයි. සෝරි කියන විතරයි කියන්නේ. ඒක මොකද හේතුව අපි මේ සමාජයේ ප්‍රබුද්ධ සමාජයක් කරා අරගෙන යන්න ආරම්භ කරපු මේ සටන අඛණ්ඩව රැඳෙනවා. එසා ගුරු අපේ ගුරු මහත්මාත්මට ඉලීප් කරන අපේ ඉදිරියේදී පාසල් ගියාට පස්සේ මේ සමාජය වෙනස් කිරීමේ කටයුත්ත සඳහා අඩු මාසෙම අපේ පීරියඩ් එකෙන් විනාඩි 10ක්වත් ගමු. මොකද අපි ළඟයි මේ රටේ මේ දරුවෝ ඉන්නේ 143. එසා අපි යෝජනා කරනවා ඉදිරියේදී මේ රටට සුදුසු පාලකයන් හැදීම ඒ හදන්න ඕන කොහොමද කියන එක පිළිබඳ අපි මෙතනින් පස්සේ අපි දරුවන් එක්ක කතිකාවතක් හදනවා. ඒක අපි යෝජනා කරනවා. අපි ඒක කරනවා අනිවාර්යයෙන්ම. මොකද හේතුව මේ වගේ මිනිසුන් තමයි රාජ්‍යපාලනේ. මේ නිසා තමයි අපේ රට මේ ඛේදවාචකයට ලක් වෙලා තියෙන්නේ. ඔබ දන්නවා දැන් මේ වෙනකොට වසර එකහමාරක් දරුවන්ට අධ්‍යාපනයනේ. හැබැයි ඇමතිවරයා පඩි ගත්තා. කාර්ය මණ්ඩලේ පඩි ගත්තා. පළාත් 9ක මේ ලේකම්වරු වැටුප් ගත්තා. පළාත් අධ්‍යාපන කාර්යාල වැටුප් ගත්තා. ඒ අය ගත්තේ වැටුප් විතරක් නෙවෙයි. අපිට ජීවත් වීමටයි මම හිතන්නේ මේ කාලේ තුල අපේ ගුරුවරු විදුහල්පතිතුරු කවුරුත් ගෙවල් හැදුවේ නෑ අලුතේ. අලුතේ ෆවුන්ඩේෂන් දැම්මනේ අලුතේ ඉඳන් ගත්තේ නෑ. අපි කලේ ජීවත් වුණා. හැබැයි දැන් අද මේ වෙනකොට ආණ්ඩුවම පිළි අරගෙන තියෙනවා ඇමතිතුමා අසමත් කියලා. ඒ නිසා තමයි ඇමතිතුමා අයින් කරන්නේ. ඒකනේ කාරණා. එසා කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා නම් මේ රටේ ගුරුවරු ඔයගේ පොඩි පොඩි දේවල් වලින් සමච්චල් කරලා බේරන්න අපි බලමු ඉදිරියේදී මැතිවරණය මොනවා. ඉතින් ඒ නිසා අපි බලමු අපි මොනවද කරන්න කියලා. ඒ හේතුව අපි නිසා ගුරු විදුහල්පතිතුමන්ට ඉල්ලා සිටිනවා මේක සමාජ පරිවර්තනයක් දක්වා අරගෙන ආ යුතුයි. මොකද මේ වගේ අයනම් මේ සමාජයේ නායකත්ව දෙන අපි ඒ සඳහා අපි සූදානම් පෙළගැහුණු. ඒ මතක් කිරීමත් කරමින් වයන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සමාජ ඒකාග්‍රතා සහ සාම අධ්‍යාපන ජාතික ආරක්ෂාව හා ආපදා කළමනාකරණ විෂය භාර හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ සහ ආසියා පැසිෆික් මුල් අමාවිය ජාලයේ ශ්‍රී ලංකා නීති නියෝජිත එච්.එම්. වසන්ත හිරත් මැතිදුන්ට මම ආරාධනා කරනවා මෙම සභාව ආමන්ත්‍රණය කරන ලෙස. හොඳයි, මේ ඔබ සන්ධ්‍යාවක් වේවා. අපගේ ආරාධිත ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහත්මයා, ඒ වගේම අතුල ආචාර්ය අතුල මහත්මයා, ඒ වගේම රන්දිනි මහත්මයා ඇතුළු සිරිම් සම්පත් දායකයන්ගෙන්, ඒ වගේම මේ වැඩමුළු මේවන ඔබ සිළු දෙනාගෙන්ම අවසරයි. ඒ වගේම සහභාගී වූ සිළු දෙනාට සන්ධ්‍යා ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා මේ වැඩසටහන බොහෝ විට ඉන්න පුළුවන් දෙමව්පියෝ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ අතර ගුරුවරුත් ඉන්නවා. මේක දෙමව්පියන් සඳහා වෙන්නුණු වැඩමුළුවක් කියලා මම කැමති ඔබගෙන් අවධානය යොමු කරන්න. දැන් දෙමාපියන් අපේ භූමිකාව, ගුරුවරයාගේ භූමිකාව තේරුම් අරගෙන තියෙන ආකාරයේ හරිගෙන හරි මතයක් නැහැ. ගුරුවරු මේ වෙලාවේ පාසල් තිබ්බනම් ගුරුන්ට කාර්යභාරයක් තියෙනවා. පාසල් නොමැති වෙලාවක, පාසල් වහලා තියෙන වෙලාවක ගුරුවරයාගේ භූමිකාව වෙනස්. දැන් මෙතනදී දෙමව්පියන් තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි ඔබේ දරුවාට ඔබ හැර ඉන්න අනිකුත් එකම පුද්ගලයා තමයි ගුරුවරයා.
එකට කියනවා දෙමව්පියන්ට පේරන්ට් කිව්වම ගුරුවරයාට කියනවා නීතියෙන් ලෝකෝ පේරේ ස්ථානීය දෙමව්පියෝ. ඒ හැර වෙන කවුරුත් මතක තියාගන්න ළමයි වෙනුවෙන් වැඩ කරන අය ලෝකේ මම දැකලත් නැහැ, විශේෂයෙන් ලංකාවගේ පරිසරයක ඇත්තෙත් නැහැ. ඔබ ඔබේ ගෙදරින් පිටට ගිහිල්ලා පාසලට යවන කොට පාසලේ වගකීම ඉෂ්ට නොවුනොත් ආ වෙන ඒ වගකීම ඉෂ්ට කරන්න කෙනෙක් නැහැ. ඒක හොඳටම අපි තේරුම් ගන්න ඕන. ඔබේ ගුරුවරයා අද සතුටින් ඒ වගේ මූමනාවෙන් මේ ළමයි වෙනුවෙන් පෙනී හිටින මේ භූමිකාව මොන විදිහෙන් හරි අයින් වුණොත් මේ සමස්ත සමාජයට වෙන හානිය කවදාකවත් ආපහු නිවැරදි කරන්න බෑ. මම හිතන මේ තාක්ෂණයෙන් මේ මගේ වීඩියෝ එක ඔන් කරලා තියෙන මාව ඇහෙනවා නේද ඔක්කොටම? ඇහෙනවා සද්ද. හරි. මේ අපිට නැවත මේක නිවැරදි කරන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ අම්මා තාත්තට දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ගුරුවරු පිළිබඳ ඔබ වෙනද ඔය මේ මතයන් හදන අයත් එක්ක නෙවෙයි බලන්නේ. ඔබ ඔබට හදවත දැන දෙයක් තියෙනවා. ඔබේ දරුවා ගෙදරින් එළියට ගියාට පස්සේ සමාජයට යන්නේ කොහොමද කියලා වෙන කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒ ඉන්නේ ගුරු. ඒතර ඔබේ ගුරුවරයාගේ භූමිකාව සුළුපටු දෙයක් කියලා හිතන්න එපා. ඔබ සමහර විට අමතර දැනුමක් ගන්න ටියුෂන් හරි මොනාට හරි යවයි. හැබැයි අධ්‍යාපනය කියන්නේ දැනුම නෙවෙයි. දරුවා හදන තැන. දැන් මට මේ වැඩසටහනෙත් එක මම ෂෙයා කරගන්නම්. මෙන්න මේ ඊයේ මට ඇවිල්ලා තියෙනවා එක්තරා මැසේජ් එකක්. මේ මැසේජ් එක මම දාන්නම් මේ ස්ක්‍රීන් එකට. මේ මැසේජ් එක එවලා තියෙන හැටි බලන්න. මම හේමමාලි. හරි. මම මේ සටහන ලියන්නේ මම හතර ශ්‍රේණි ඉගෙන ගන්න කාලේ මට උගන්වපු වසන්ත හේරත්නම් දයාබර ගුරුතුමා වෙතයි. මගේ ජීවිතේ ඉදිරි ගමනට පන්නරේ ලැබුණේ එතුමාට. ඒ නිසාම මම එතුමාව Facebook එකේ සර්ච් කරද්දී මේ පේජ් එක දැක්කේ. මගේ පුංචි කාලේ මතකයන් එක්ක මට හිතෙන්නේ ඒ විශිෂ්ට ගුරුතුමා ඔබතුමා කියලා. සර් 1992 වර්ෂයේ මහනුවර කටුගස්තොට හල්ලුලුව ප්‍රාථමික විද්‍යාලයේ පුහුණු ගුරුවෙක් ඉගැන්වීම් කළා. එතුමාගේ ඒ එතුමා නිසා මට ඉගෙන ගන්න ආසාව ඇති වුණා. දැන් බලන්න දැන් මේ එක ළමේ මම දන්නේ නැහැ මේ ළමේ ඇත්තට මට එහෙම මතකයක් නැහැ. මම කතා කරමින් හිටියෙත් මේ දරුවාට ඔබේ ගුරු බවතා පිළිබඳ තියෙන ආකල්ප වෙනස් කිරීමට වඩා මේ වෙ මොහොතෙත් ඔබ කළ යුතු වෙන්නේ තාත්ත කෙනෙක් නම් අම්මා කෙනෙක් නම් මේ තමන්ට දරුවාට මේ ගුරුවරයාගේ වටිනාකම කියලා දෙන්න. මොකද වටිනාකම කියලා දෙන්නේ ඒ ගුරුවරයා අතින් වැරදුනොත්. දැන් ඔබ දන්නවා වෛද්‍යවරයෙකුට වැරදුනොත් මතක තියාගන්න පොළොවේ යට අඩි 6කින් ඒක ප්‍රශ්න ඉවර කරන්න වෙනවා. ඔය ලෝයෙ කෙනෙකුට වාගේ නීතිඥ මහත්තුකුට වාගේ වැරදුනොත් අඩි 6ක් එල්ලලා ඒක වැඩි ඉවර වෙනවා. හැබැයි මතක තියාගන්න ගුරුවරයෙකුට වැරදුනොත් ඔහු ජීවිත කාලේ පුරාටම ඔබේ දරුවා විඳවන්න පුළුවන්. ඒ නිසා මේ ගුරුවරු වරද්දන කට්ටිය නෙවෙයි. හැබැයි මේ ගුරුවරයා සතුටින් ඔබේ දරුවට මඟ පෙන්වන මේ වෘතිය අසතුටින් ගත කරන දැනකට පත් කරන්න එපා. ඒ නිසා ආදරණීය දෙමව්පියනි, ඔබට මට ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේ ගුරුවරුන් පිළිබඳව මේ වැටුප් පරගලය කළ මේ මාසයකට ආසන්න කාලයක් මේ අරගලයට නිමාවක් දකින්න හැම ගුරුවරයෙක්ම කැමතියි කියලා කලින් කියුණා වගේ ඒක හැමදාම එමමයි. හැබැයි ඒ සඳහා රජය මේ මොහොතේ ධනාත්මකව ඒ වගේම සංවේදීව කටයුතු කිරීමේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. නිසා දෙමව්පියන් වශයෙන් ඔබනි ඡන්දදායක වෙන්නේ. ඔබ තමයි මේ පාලකයන් පත් කරගන්නේ. ඒකට ඔබට බලපෑමක් කරන්න මේ මොහොතේ පුළුවන් විදිහකට මේ දැනුවත් කරන ඔබේ තියෙන පළාතේ ඉන්න මන්ත්‍රීවරයාට දැනුවත් කරන්න මේ රජයේ ගෙනියන අනිකුත් මේ පාක්ෂිකයන්ට ඒ සංවිධායක මණ්ඩලයට කියන්න මේ පස්ටි ගුරුවරු පුළුවන් තරම් ඉක්මනින් මේක විසඳලා ගුරුවරු අපිට අපේ ළමයිට මේ ගුරුවරුන්ගේ සේවය ලබා දෙන්න. මේ වෙලාවේ මතක තියාගන්න කොවිඩ් මර්ධනය කළ යුත්තේ ඇයි කියලා මගෙන් කවුරු හරි ඇහුවොත් මම කියන්නේ ළමයින්ට ඉස්කෝලෙන් පුළුවන් තරම් ඉක්මනට පටන් ගන්න කොවිඩ් නවත්. ඇයි මතක තියාගන්න ඔබේ දරුවට මේ ගත වෙන මේ කාලේ
ආයි නැවත ජීවිත කාලයට ලැබෙන්නේ නැහැ. මැටි භාජනයක් හැඩේ ගන්න මැටි තෙත කාලේ. මම කියන්නේ ජීවිත හැඩේ ගන්න ළමා කාලේ. ළමා කාලේ හරියට ඕන හැඩයක් දෙන්න පුළුවන් වගේ ළමා කාලේ දෙන්න පුළුවන් හැඩේ තමයි කවදා හරි දවසක ජීවිතෙන් පේන්න පටන් ගන්න. ඒතර මේ අවුරුද්දක් එකමාර කාලයක් ළමයට මේ අධ්‍යාපනයේට යොමු කරන්න තිබුණු අවස්ථාව මගහැරිලා තියෙනවා කොවිඩ් නිසා. හැබැයි ඒක ජය ගන්න මීට වඩා උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ. ඒ සඳහා ගුරුවරු වහම සේවයට ගන්න ඕනේ. ඔබේ දරුවා වෙනුවෙන්, ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ගුරුවරුන්ගේ සේවය මේ වෙලාවේ අවශ්‍යයි. ගුරුවරු සාධාරණ වෘත්ති අරගලයක් කරනකොට ඒකට අවධානය යොමු කරන මේ පාලක පැලැන්තියට තමයි ඔබ ඇඟිල්ල දික් කරන්නේ. ගුරුවරයා ඇඟිල්ල දික් කරනවා කියන එක ඉතාම අසාධාරණ වැඩක්. ඒ ගුරුවරයාගේ වැටුප ගැන ඔක්කොම දැන් කියවිලා ඉවරයි. මම ඒක ගැන නැවත කියන්නේ නැහැ. හැබැයි ඔබගේ දෙමව්පියන් මට මදි. මම හිතර මේ රටේ 48 ලක්ෂයක් ළමයි ඉන්නව නම් අඩු ගානේ ලක්ෂයක 1,20,000ක්වත් දෙමව්පියන් ඉන්නපයි. මේ ඔගොල්ලෝ ඔක්කොම එකතු වෙලා විරෝධය දැක්වුවා නම් රජයට මේ වෙලාවේ මීට වඩා ධනාත්මකව ඉක්මන් පියවරකට යන්න පුළුවන්. අනික කොවිඩ් වෙලාවේ ඔබේ දරුවා ඉස්කෝලේ යනකොට ඒ ලැබෙන විනෝදය සන්තෝෂය දැන් නැහැ. ළමයි ගෙදර වෙලා කුටු වෙලා ඉන්නකොට ළමයින්ට අධ්‍යාපනයට තියෙන කැමැත්ත අඩු වෙනවා. ඔබට ඔබේ ළමයේ ධනාත්මකව ගුරුවරයා ටෙලිෆෝන් කෝල් එකක් දුන්නත් ඇති. ළමයට මාර ජවයක් ඇති වෙනවා. එහෙනම් මේ ගුරුවරයා වහාම ඔබේ ළමයට එක සම්බන්ධ වෙන වැඩසටහනකට යන්න ඕන. ඉස්කෝලේ පටන් ගන්න එක කොවිඩ් තුල අමාරු නම් හැබැයි විකල්ප අධ්‍යාපනයක් අපේ ගුරුවරු හරහා වහාම ක්‍රියාත්මක වෙන්න. ඒක ඔන්ලයින් කරන්න බෑ. ඔන්ලයින් වලින් 40යි. ඒක අපි යථාර්ථය දන්නවා. හැබැයි ගුරුවරුන්ට මීට වඩා විකල්ප අධ්‍යාපන ක්‍රම තියෙනවා. ආපදා අවස්ථාවකදී ළමයට මැදිහත් වෙන්න නව ක්‍රම ලෝකෙ පිළියරන් ක්‍රම. ගුරුවරයාට සුරක්ෂිත වටපිටාවක් දෙන්න ඕන. ගුරුවරට පහසුකම් දෙන්න ඕන. සෞඛ්‍ය පහසුකම් හා සමානවම අධ්‍යාපනයේ මේ වෙලාවේ ළමයට දෙන්න විශාල පරිශ්‍රමයක් උපක්‍රම සීලුව අපි දරන්නට ඕන. එහෙනම් ඒකට තියෙන පුහුණුලාභී අය තමයි ගුරුවරයා. දැන් අපේ ප්‍රේමසිරි මහත්මයා කිව්වා වගේ මතක තියාගන්න ගුරුවරයාගේ දැනගන්න තව කිසිම චරිතයක් නැහැ. ගුරුවරයා වෙනුවට වෙන කෙනෙකුට දාලා වැඩ කරන්න බෑ. දාන්න පුළුවන් නම් මේ වෙලාවේ දාන්න. ආ මේකේ මහත්තුරු හරි මේ සුවෙච්ඡා සේවකෝ හරි දාලා කරන්න පුළුවන් නම් මේ වෙලාවේ කරයි. මොකද එහෙම මානසිකත්වයකින් ඉන්නේ. නමුත් ගුරුවරයා මතක තියාගන්න. ගුරුවරයා කියන්නේ හුදෙක් විශේෂකරුම. දැන් මම පෙන්නන්නම් මේ තියෙන්නේ ගුරුවරයාගේ පාඩම සකස් කරන ආකාරය. එතකොට ආදරණීය දෙමාපියනි ඔබේ ළමයට මේ කරුණු ටිකක් උගන්වන්නට මේ පෞද්ගලික පාසලකින් හරි කරයි. හැබැයි මතක තියාගන්න ළමයාගේ ජීවිත ගොඩනැගෙන්න නම් මම කියවනේ ළමයාගේ ජීවිත ගොඩනැගෙන්න ගුරුවරයා කියන්නේ. ගුරුවරයා හිමින්සරේ කාන්දු කරන සංකල්ප තමන් රට ගැන, ආගම ගැන, ජාතිය ගැන, පරිසරය ගැන, සතාසිව්පාව ගැන. ගුරුවරයා මේ පාඩමක් කරන්නේ මේ කරුණු ওই පොත පිරෙන ටික නෙමෙයි. ඔබ දකින්නේ පොතේ තියෙන කරුණු ටික. හැබැයි අපි පාඩමේදී ගුරුවරයා උත්සාහ කරනවා විවිධ උපක්‍රම පාවිච්චි කරන මොකටද ඒ ළමයාගේ ජීවිත ගොඩනගන්න අවශ්‍ය concept හදන්න. ඒ විතරක් නෙවෙයි ඔබට පේන්නේ ගුරුවරු ඔබේ දරුවන් මතක තියාගන්න ඔබේ ඉස්කෝලේ පොත පිරුණම ඔබේ පොත පිරෙන ඒ විනාඩි 45 තුල මුළු ඉස්කෝලේ කලමනාකරණ කාලය තුල ළමයාට වැදගත්ම සාරධර්ම හරපතින් ටික දෙනවා. ඔබ දන්නවද මේ ගිය අවුරුද්දේ තිබුණ ජනාධිපති ළඟට ගිය වාර්තාවේ තියෙනවා මේ අවුරුදු 18 ළමයි 1,15,000ක් මතට ඇබ්බැහි වෙලා මතක තියාගන්න. ඇයි මේ ළමයින්ගේ අසහනකාරී වටපිටාව වැඩි, මාධ්‍යවල බලපෑම වැඩි, මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 110කට බාර තියෙන 1,275. ඉතින් හිතන්නකො ඔය අරක්කු බන පරිසරය තමයි මේගොල්ලන්ට ඕන. ඒගොල්ලන්ට ඕන මානසික සම්බරයක් තියෙන චර්යාවත් මිනිහෙක් නෙවෙයි. ඒගොල්ලන්ට ඕන වෙලාවට වහල්ලු වගේ හැසිරෙන්න පුළුවන් මිනිසු ටික. එහෙනම් මතක තියාගන්න හිතෝතුනි ඔබේ ළමයා එහෙම කෙනෙක් නොවෙන්න වගකීම තියෙන ඉස්කෝලේ පොත්පත් ඉගැන්වීම නෙවෙයි, කරුණු ඉගැන්වීම නෙවෙයි. ඉස්කෝලේ පද්ධතිය තුළ ගුරුවරයාගේ භූමිකාව මෙන්න මේ. ඒකට තියෙනවා විෂයමාලා තුනක්. මම ඒක වෙනම දවසක කතා කරන්න. ගුරුවරයා ඉස්කෝලේ උගන්වන ගමන් උදෑසන රැස්වීම කරන්නේ, ළමයට විවිධ ප්‍රසංගයක් කරන්නේ. ඕවට අපි ඕටි කරලා තියෙනවද? ඒවට අමතර මේ වවුචර් පිරෙව්වද? නැහැ. ගුරුවරයා සොච්චන් වැටුපර තමයි මේ ඔක්කොම කරන්නේ. හිතන්න ඔය ගණිත උගන්වන ගුරුවරයා ගණිත නෙමෙයි උගන්වන්නේ, ජීවිතය උගන්වන්නේ. මම ගණිත ෆේල් වෙයි හැබැයි ජීවිත ෆේල් වෙන්නේ දරුවෙක් හදන්නේ. අද එනම් 1,15,000ක් ෆේල් වෙලා ඉන්නවා. හැබැයි මේ තියෙන අසහනකාරී වටපිටාව තුළ තව මේ අවුරුදු එකමාරක් ළමයාගේ මේ මානසික අසහනේ බලපානවා. අර මං කියවනේ මැටි භාජනයක හැඩේ මැටි තෙත කාලේ දෙන්නේ කියලා. මේ අසහනකාරී මානසිකත්වයෙන් ළමයාගේ පෞරුෂයට බලපාලා තව අවුරුදු 5කින් 6කින් ඔන්න පටන් ගනිමි අපරාධ වැඩි වෙන්නේ. ඔන්න පටන් ගනිමි මත්ද්‍රව්‍ය යොමු වෙන පිරිස වැඩි වෙන්නේ. ඔන්න පටන් ගනිමි සමාජ දූෂක වැඩි වෙන්නේ. අන්න එදාට තේරෙයි මේ
මේ අපි මේ කොවිඩ් වෙලාවේ ගුරුවරුන්ගේ මැදිහත් නොවීමේ පාපේ. මතක තියාගන්න මම මේ වීඩියෝ එකක් ෂෙයා කරන්නේ මේ සම් මේ තාක්ෂණ ගැටලුවක් තියෙන හින්දා. මම එක්තරා ස්කෝල් එක වැඩසටහනකට ගියාම මේ කුරුණෑගලම ඒ ටීචර් කෙනෙක් අර මේ අරි අපුරු රංගනයක් කරා. ඒ කියන්නේ ඔබ දන්නවා මේ බුදුහාමුදුරුව වැඩියා වගේ බිම්බර ස්වාමීනි මං මගේ හිරගෙදරට මම මේ යනවා අම්මා තමගේ පුතාගේ අවසන් මරණ මංචක මොහොතේ ගුරුවරිය රැඟපෑවේ. මතකද යන ගුරුවරිය තමයි එන්නේ අම්මා විදියට ඇවිල්ලා අර දරුවා ගලොත්ත ගාලා කියනවා පුතේ උඹ හැදියන් මෙහෙම වෙන්න එපා කියලා. ළමයි හදනවා. මතකද යන ළමයි ගොළුව වෙනස් කරනවා. ළමයි Tamanට ඕන හැඩයක් දීලා මේ සමාජයේ වැදගත් පුරවැසියෙක් ඇතුළු එහෙමයි. මතකද යන වෛද්‍යවරු හොඳ වෛද්‍යවරයෙක් ඉන්නවනම් හොඳ කාර්මික වෛද්‍යවරයෙක් ඉන්නවනම් ඒ කාර්මික බව ලැබෙන්නේ කොහෙන්ද? මැටි භාජනයක හැඩේ මැටි තෙත කාලේ ලැබුණා වගේ ඒ කරුණාව ලැබෙන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි. ඒ මෘදු ගුණාංග ඔක්කොම ටික ලැබෙන්නේ මේ ළමා කාලේ. මතකද යන ගුරුවරුකට බෑ යන්ත්‍රයක් වගේ ඇවිල්ලා මෙහා ඉලියා ගන්න ළමයි හා දැන් වේකට විභාග ලියන්න ළමයි එහෙම නෙවෙයි. ගුරුවරු ඊට වඩා ගොඩක් පාඩමට ප්‍රවේශ වෙන විදිහක් තියෙනවා. ඒකට උපකරණ හදන්න ඕන. ඒකට සූදානම් වෙලා එන්න ඕන. ඔබ දන්න දේව කරන්න කොයි කාලෙද? හවස ඔය ගෙදර නිකන් ඉන්න වරුවෙන් බා දවසේ භාගයක් නිකන් ගුරුවරු එහෙම කොහෙවත් නැහැ. ගුරුවරයා දවල් ඔය පැය මේ පහ හය නෙමෙයි වැඩ කරන්නේ මුළු දවසම වැඩ කරනවා. ළමයි වෙනුවෙන් පුදුම කැපවීමක් කරනවා. ඉතින් ඔකට ඔය මෙදිනවද? හැබැයි වෙන රාජ්‍ය සේවකයෙක් කරා නම් ඔය හැම එකටම ඕටි. ඔය හැම එකටම අතිකාල දීම නම්. එහෙම ලබා ගන්න මේ දෙමෝපියෝ ටිකක් මේ ගුරුවරයාගේ මේ රුපියල් 35000ක වැටුප ඈ ඊට වඩා එයාට ලැබෙන්න ඕන වැටුප කිව්වේ නැහැ. දැන් රාජ්‍ය සේවකෝ හිතන්නකෝ මේ කාලේ මේ වැටු සමහර අය මට කියනවා ඇහිලා තියෙනවා මේ අපේ වැටුමෙන් භාගයයි අපි ගන්න නැහැ ගුරුවරයා අවුරුදු 25ක් භාගයයි ගන්න මතක තියාගන්න Tamante හිමි වැටුප මේ ගන්න නැත් ඒක ඉල්ලලා මේ සටන් කරන්නේ ඒ නිසා ගුරුවරයා සන්තෝෂයෙන් දෙන ගුරුවරේ පත් කරන්න ඕන ඔබේ ගුරුවරයා මතක තියාගන්න මේ රට හදන්නේ වෙන කිස් කවුරුත් නෙවෙයි පේරන් එහෙම නැත්නම් ලෝකෝ පේරන් ඔබට බැරි වෙච්ච වැරද්ද නිවැරදි කරන්න ඉන්නවා ඒ තමයි ගුරුවරයා එයා තමයි ලෝකෝ පේරන් එහෙමනම් මේ ගුරුවරයා සම්බන්ධයෙන් ආදරණීය දීමාපියන් වෙන ඔබට සුවිශේෂී වගකීමක් තියෙනවා ඔබ මේ ගුරු සටනක ඔබ එකතු වෙන්න අපිත් එක්ක වෙන මොකටවත් නෙමෙයි ගුරුවරයාගේ ඒ අභිමානවත් ගුරු වෘතිය සහතික කරලා හෙට උදේ ඔබේ දරුවාට පාසලට යන්න එහෙම නැත්නම් ගෙදරට ඔන්ලයින් හරි වෙන විදිහකින් හරි අපි ඔබ දන්නවා මේ ආපදත්තත්ව තුල ගුරුවරු මේ වෘතිය සමිති ඔක්කොම පෙළ ගැහෙනවා මේ වැටු පරගලෙන් පස්සේ ළමයිට උගන්වන්නට අලුත් ක්‍රම ශිල්ප ඈ අලුත් ප්‍රවේශයන් හදන්න ඒක තමයි අපේ වගකීම අපි ඒකට සූදානම් වෙලා ඉන්නේ එහෙනම් ඒ මානසිකත්වෙ බින්දින්න එපා කිසිම දවෝපියෙක් ගුරුවරයෙක්ට ඇඟිල්ල දික් කරන්න කලින් හිතන්න මේ මගේ හෙට මගේ දරුවට ජීවිතය කියලා දෙන දුව මගේ දරුවට ජීවිතය කියලා දෙන ආදරණීය ගුරුවරයා තමයි මේ ඉන්නේ එයා මේ මොහොතේ කිසියම් ප්‍රශ්නයක් තියෙනවා අපි උපරිම සහාය දීලා මේ ගුරුවරු මේ ප්‍රශ්نين විසඳ ගන්න අවශ්‍ය තැන් වලට බලපෑම් කරලා අපි හෙට දවසේ මගේ පුතාට දුවට මගේ මේ ගුරුවරයාත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාව නිර්මාණය කරන්න අද රෑ මේ පස්තුන් හෙට ඉඳන් ගුරුවරු වහම වැඩ පටන් ගන්න ඕන පටන්ගෙන අපි මේ අරගලේ වෙන පැත්තකින් දියත් කරන්නට උනේ. ඒ වෙන මොකටවත් නෙමෙයි. කොවිඩ් තත්ත්වය තුළ මේ පැටලිලා මේ අතපසු වෙලා තියෙන අධ්‍යාපනික මේ භූමිකාව වහාම නිවැරදි කරලා අපේ ළමයි ටික මේ විශේෂණෙන් ගලව ගන්න. එහෙනම් ඒකට අපි කැප වෙන ගුරු પરම්පරාවක් අපි ප්‍රාර්ථනා කරනවා. මම දන්නවා ඒක එහෙමමයි ඉන්නේ. එහෙනම් ඒ ගුරුවරුන්ගේ හිත රිදවන්න නැතුව පුළුවන් නම් මෙන්න මේ වහාම මේක විසඳන්න පණවිඩේ සෑම දෙමව්පියෙක්ම පුළුවන් විදිහට ඔය මේ ගමේ ඉන්න දේශපාලන නියෝජිතයගෙන් ඉඳා කිය පාවිච්චි කරන්න පුළුවන් ඕනම් ගන්න ඔය අපේ ජනාධිපතිතුමාගේ Facebook එකට ගිහලා සටහනක් දාන්න මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නේ වහාම විසඳන්න කියලා අන්න ඒ වගේ ක්‍රියාමාර්ග වලට යන්න හරි ඒ හැර මේ ගුරුවරයාට මම මේ ගුරු සටන පිළිබඳව මම ගොඩාක් කතා කරන්න දැන් කියවුණු නිසා මම මේ කෙටි කාලයක් ගත්තේ ඔබට බොහොම ස්තුතියි ගුරුවරයා අනිවාර්යයෙන්ම හෙට දවසේ තෘප්තිමත්ව පාසලට යන්න නම් අද මේ සටන ජයග්‍රහණය කළා අඩුම තරමේ රජයේ එකඟතාවයක් කරේවිල්ලා මිසක්කා මං ගුරුවරයා යන්නේ නැහැ කියන එක අපිට විශ්වාසයි. හැබැයි එහෙම නොගියොත් ඔබේ දරුවට වෙන හානිය වෙන කෙනෙකුට නිවැරදි කරන්න බෑ. ඒක කරන්නත් වෙන්නේ මේ ගුරුවරයා හරහා නිසා ඔබ බලපෑමක් කරන රජයට කරුණාකර මේ ගුරුවරුන්ගේ වැටුප සම්බන්ධ මේ අරගලයට විසඳුමක් දෙන්න කියලා. ඒකයි මං හිතන්නේ දෙමාපියන්ට දෙන්න තියෙන පණිවිඩේ. අපි ඊට පස්සේ අපි ඔබත් එක්ක කතා කරන්නම් මේ අතපසු වෙච්ච මේ ළමයාගේ අධ්‍යාපනය ළමයාගේ මනස සංවර්ධනය කරන්න ඔබගේ ළමයාගේ මනස පීඩනය අඩු කරන්න මොනවද කරන්න කියලා මේ ගුරු සංවිධාන වලටම අපි මැදිහත් වෙලා අපි එන්නම් ඔබට දැනුවත් කරන්න එන්නම් ඔබට විවිධ උපක්‍රම අපි කියලා දෙන්නම් ඈ ඔබගේ සියලු ගුරු වෘත්තයක එකතු වෙලා ඔබේ ළමයා යන්න ඕන ජීවිත යථාර්ථය
ජීවිත මඟපෙන්වීම නායකත්වයේ පෞරුෂය මේ සියල්ලම අපි අධ්‍යාපනය දෙන දේවල්. එහෙම නැතු වෙන කවුරුත් මේ රටේ දෙන්නේ නැහැ. ඔබ ඔය මේ ජන ගුරුවරුන්ට ගරහන ජනමාධ්‍ය ගුරු මම දන්නවා. ඈ හදනවා ටෙලිනාට්‍ය. ඈ ළමයිගේ හිත දූෂණයම කර. ඔය ගුරුවරුන්ට ගරහන එක මාධ්‍යයක් පහුගිය දවස්වල නාට්‍යයක් හදලා තිබුණා. ඈ අනිකුත් මාධ්‍ය බලන්න. ඈ මේ ගුරුවරුන්ට ගරහන්නේ. හැබැයි අනිත් පැත්තේ ළමයිගේ ඔළුවම තමයි කන්නේ. පෞගිය දවසේ දෙවෙනි නිම කියලා ඔය සුදු ඇඳගෙන ඉස්කෝල ළමයි ඇඳන ඔය නාලිකාව මොකද කරලා තියෙන්නේ? ළම ගී දෙනෙක් ළමයිගේ ජීවිත විනාශ වුණා. ඒ නිසා ඒව නිවැරදි කරන්න වෙන කවුරු නෙවෙයි ඔබට නිවැරදි කරන්න බෑ. ඈ ජනමාධ්‍යයක් ඇවිල්ලා ඔළුවට දාලා විකාරෝ කාටුන් හදලා ළමයිගේ ඔළුව විකාර කළා යනකොට ඒක නිවැරදි කරන්න කවුද ඉන්නේ ඔබට? ඔබට කවුද ඉන්නේ කියන්නේ? ඉන්නේ ගුරුවරයා. ඉස්කෝලේ පන්ති කාමරේ විනාඩි 5ක් 10ක් අරගෙන මේ ගුරුවරයා විසින් ඒ ළමයා හැදුවේ නැත්තම් ළමයි කොණ්ඩේ කපන විදිහ මම එක්තරා කුරුණෑග කුලිය පිට ඉස්කෝලේ කර එක සැරයක් වැඩසටහනක් කරනකොට විදුහල්පති කන්‍යා සොයිරියක් උපදෙස් දෙනවා. ඈ පුතේ මේ බලන්න මේ කොණ්ඩේ කපලා තියෙන විදිහ. ඊට පස්සේ ඔන්න මම එතෙන් යනවා. මම යනකොට සර් බලන්නකො මේ දුව කියලා මට වෙනම කාමරයකට ඒ ඉස්කෝලේ දැන් වල දන්නේ නැති ඔය කුලිය පිට ගොඩක් අය. ඈ ඊට පස්සේ ගිහිල්ලා මට සර් පොඩ්ඩක් මේ පුදුවට කතා කරන්න උ. මං කව පුතේ ඇයි කොණ්ඩේ ඔහොම කැපුවේ? නෑ මට වෙදින්න එකක් තිබා. මං කව ඔයාට නෑ මේ අපේ ලොකු අම්මගේ දුවගේ වෙදින්න එක. ඉතින් අපි ඒකට මේ යන්න මං ඉතින් ළමයි ඇවිල්ලා පස්සේ මං ඒ දුවත් එක කතා කරලා කරාට පස්සේ කිව්වා ඊට පස්සේ මං උපදේශන ගුරුවරයාට කිව්වා මෙන්න මේ ළමයට මේ ටික කරන්න ඔබතුමියා මටත් පොඩ්ඩක් කතා කරන්න කියලා පස්සේ අනේ දුව මට කතා කරලා ඔය මගේ වැඩසටහනකට සහභාගී වුණා ඒ දුව මට ගැන ඔය වගේ මට ආපු ලියුම් ගොඩක් තියෙනවා මේ අපි ගුරුවරු කියන්නේ ඒ දුව ඉදිරිපත් නොවි පාසල ඉදිරිපත් නොවුණා නම් අද ඒ ළමයා කවුද මතකද යන්න ඔබේ දුවට ඒ වෙලාවේ ඒ දුවට අපි ඉදිරිපත් වුණ නැත්නම් අද ඔය දුව හොයාගන්න තිබ්බා පාරවල් වල මේ මුදලට විකන්න දුවක් වෙලා. එහෙම නොවෙන්න වග පෙන්නන්නේ මේ ගුරුවරු. ඒක අම්මා තාත්තටද කරන්න බෑ. එයි අම්මා තාත්තට දැනුම නැහැ. මේ තාක්ෂණයෙන් අවපත් මේ හානිට වෙන දරුවා කලව ගන්න කවුද ඉන්නේ? කවුද ඉන්නේ? ඉන්නේ එකම ගුරුවරයා. මද්රව්‍යයට යමෙනුකට එපා කවුද ඉන්නේ? ඉස්කෝලට ළමයි තූල් අරගෙන එනවා මේ ගුලි අරගෙන එනවා. ඈ ළමයි හැමදාම පරීක්ෂා කළා. හෙටනින්ද කියයි. නෑ මං අපි උගන්නන්න. අපි කාගවත් කොණ්ඩේ බලන්නේ මේ යන විදිහට මේ දෙමව්පියන්ට මේ කිසිම උදව්වක් නැහැ නේ. අඩුමගට ගුරුවරයෙක් ගරු කරන්නවන්නේ සමාජයක. තමන්ගේ ළමයි ඉස්කෝලේ ඇරියම හෙට ටියුෂන් එකකින් ගන්න පුළුවන් මහත්තුනි මේ විභාගේ සමත් වෙන කරුණු ටික. හැබැයි ළමයා හැදෙන කරුණු ටික දෙන්න වෙන කවුරුත් නැහැ. හෙට හැබැයි ගුරුවරයා ළමයි වෙනුන් ඒ තියෙන දයාවන්විත බවින් ගේට් වලන් ඉන්නවා. ඔබේ ළමයා එනකම් ළමයාගේ අඟපසඟ බලනවා. ඈ බලන්න මේ දරුවගේ ඇඳුම කොහොමද තියෙන්නේ කියලා බලනවා. කොණ්ඩේ තියෙමද තියෙන්නේ කියලා බලනවා. ඒ ගුරුවරයා ඔබට අහිමුණුත් මතක තියාගන්න මේ සමාජික වේවත්තේ. හරි හැබැයි පාලකෝ ඕනතරම් බාර් අරි පාලකෝ ඕනතරම් කුඩු කන්ටේනර් ගෙනපු රටක ඉන්නේ කුඩු කන්ටේනර් ගෙනපු නායකයෙකු හිටපු රටක මේ ඉන්නේ ඔබේ දරුව කුඩෙක් වෙන කහන්න දෙයක් කවුද ඔබ එහෙම වෙනකොට ගලව ගන්න ඉන්නේ කවුද ඔබේ ළමයි ගොළු හදන්න ඉන්නේ විකාර වෙච්ච ඔළු සහිත දරුවෝ ටික පාසලට ගැලපෙන විදිහට හදාගෙන කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙනවද මේ ගුරුවරු කොච්චර ස්විච්චාවෙන් කැප වෙනවද එහෙව් ගුරුවරයාට මේ පන්ති කාමරේ මේ ළමයින්ගේ එක්ක වැඩ කරනවා කියන එක මේ අමුතුම් ගන්නන්න දෙයක් නෙමෙයි. ඒ නිසා හෙට ඔබේ දරුවට ආදරණීය ගුරුවරයෙක් ඕන නම් වහාම මේ ගුරු සරණට එකතු වෙන්න. වහාම ඔබේ මනස වෙනස් කරගන්න. කවුරු හරි මේ මාධ්‍යවල ඉන්නවා නම් මේ හරි මේ සම්බන්ධ මේ අපේ වැඩසටහන් පුලහෝ කිසියම් කෙනෙක් හිටියනම් ගුරුවරයාට එරෙහි වචනයක් කිව්වනම් ඒ වචනයක් කෙරෙහි වුණ ඔබේ දරුවට සාපයක් වෙන කතාවක් විතරක් කියලා මතක තියා. මම කවදාකවත් ඔබේ දරුවා මොන අපි කොච්චර දෙයක් කරත් අපේ ළඟට ළමෙක් આવත් අපි ළමෙක් දිහා බලන්න සද්භාවයෙන්. හැබැයි ඔබට බැරි වුණා ගුරුවරයෙක් දිහා සද්භාවයෙන් බලන්න කියන ඒ පශ්චත්තාපේ හැම දෙමව්පියෙකුම තියෙන්න ඕන. ඉතින් ගුරුවරයෙකුට වචනයක් කියලා කාලකන්ණිකේ මේ ඇමතියට මතකද යන්නේ කාලකන්ණිය ඇමතිය. එයා කාලකන්ණික් කියලා අපි ඔක්කොම දැනගන්නවා. ඒ කාලකන්ණිය රටේ මුදල් වියදම් කරපු කාලකන්ණි. හැබැයි ගුරුවරයෙකුට කාලකන්ණි කිව්වට පස්සේ මට නම් හරිම වේදනාවක් තියෙනවා. මොකද ගුරුෘතිය කවදාකවත් කාලකන්ණි නෑ. අපි කාලකන්ණි වෙන යන සමාජයක් ගලව ගන්නයි ගුරුවරුයි. කාලකන්ණි වෙන පාලකයන්ගේ ඊළඟ પરම්පරාව ගලව ගන්න එකත් හෙටනේද අපේ භූමිකාව බවට පත් කරගන්නවා. ඒක පත් විය යුතුයි. ඒ සඳහා අපි හේතින් අරගල කළ යුතුයි කියන එක මතක් කරමි. මම මෙතනින් නවත්වනවා. මගේ අදහස් දැක්වීම ඔබ සිල්ලු දෙනට බොහොම ස්තුතියි. අපි මේ අරගලෙන් පසු ඊළඟට හම්බෙමු. ළමයි එක්ක කොහොමද ඔබේ දරුවට මඟ පෙන්වන්නේ කියලා. බොහොම ස්තුතියි.